Hi, කොහමද ඔයාලට? ඉතින් ගොඩක් ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා රිද්මා පිලිපිටිය මගේ YouTube channel එකට. අද උදේට මං හදනවා පුතාට මටයි කන්න හරිම ලේසි කෑමක්. ඉතින් මේ කෑම එක කනකොට ඔයාලට බර අඩු කරගන්නත් පුළුවන් ඩයට් කරන කෙනෙක්ට හරිම ලේසි මේකෙන් එකක් හදන් කෑවහම හොඳටම ඇති. ඉතින් මේකට දාන දේවල් ඔයාලට අඩු වැඩි වෙනස් කරගන්න පුළුවන් කෙට්ටු වෙන්න කැමති අයට. ඉතින් මං අද මෙතනදී එකතු කරගන්නවා අල ටිකක් ඔයාලට අල වෙනුවට කැරට් ටිකක් ලුණු ටිකක් සලාද කොළ මේ දේවල් එකතු කරගන්න ඕනම් පුළුවන්. ඉතින් බලන්නකෝ ෂණික පටස් හදන මේ ෂවර්ම එක මොකක්ද කියලා. මෙන්න මේ රොටි එක තියෙනවා ඕනම සුපර් මාකට් එකකින් ඔයාලට ගන්න පුළුවන් එක එක වර්ගවලින් තියෙනවා. එවැගේම ඔයාලට මේක ආට පිටි වලින් gederati හදා ගන්නත් පුළුවන්. මං ඒ වීඩියෝ එකකත් ඔයාලට ඉදිරියේදී එකතු කරන්නම්. ඔයාලා කැමති නම් මේ රොටි එක හදා ගන්න. ඊට පස්සේ ඔයාලට රොටි කුළු ටිකක් හදලා ෆ්‍රිජ් එකේ තියලා වුණත් ඕන වෙලාවට හදලා වඩලා මේ රොටිය හදන්න පුළුවන් හරි මික්මනින් සහ අඩු වියදමින්. ඉතින් මෙන්න මේ වගේ අපි ගන්න රොටිය චුට්ටක් විතර රත් කර ගන්න ඕනේ. රත් කරාට පස්සේ තමයි අපි මේ අඩුම කුඩුම ටික තමන් කැමති එළවලු ඈන්ජන මස් කනවා නම් මාළු කනවා නම් ඒ දේවල් එකතු කරගෙන හදන්න පුළුවන්. ඉතින් ඔයාලට චිකන් එකතු කරනවා නම් චිකන් එක තම්බලා වගේ ඔයාලට ගන්න පුළුවන් එක එක විදිහට මේකට එකතු කරන්න පුළුවන්. චිකන් කන්න ඇති කෙනෙක් ඉන්නවා නම් කෙට්ටු වෙන්න බලම් මේ කෑම එක කන විශේෂයෙන් අය ඉන්නවනම් එයාලට තම්බව බිත්තර එකතු කරන්නත් මේකට පුළුවන්. ඉතින් මේ වගේ මයෝ සෝස් එකතු කරන්න නැතුව ඔයාලට කන්නත් පුළුවන්. ඉතින් අද මම චුට්ටිත්තක් විතර මේ පොඩ්ඩකුත් එකතු කරන ගොඩක් නෙවෙයි. මම සාමාන්‍යයෙන් එළියෙන් මේ දවස්වල මං ගෙදර හදපු සෝස් වර්ග එහෙම ඉවරයි. එහෙනම් එළියෙන් ගන්න සෝස් මං හරිම අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ. චිකන් ඇඩ් කරනවා මේ ටික කඩාගෙන. කොත්තමල්ලි කොළ ටිකකුත් මෙහෙම එකතු කරනවා. මේ කෑමක බෝඩිමක නැවතිලා ඉන්න කෙනෙක්ට තනියම උයන් කරන කෙනෙක්ට තනියම ජීවත් වෙන කෙනෙක්ටත් හරිම ලේසියෙන් හදන්න පුළුවන් කෑමක්. ගොඩාක් ව්‍යංජන හද හදා උදේට බත්තු යවුයා මහන්සි වෙන්න දෙයක් නැහැ. මේකෙන් එකක් කෑහම අපිට ගොඩාක් කැලරි එකතු වෙන්නෙත් නැහැ ශරීරයට. අඩු කැලරි ප්‍රමාණයකින් බඩත් පුරව ගන්න පුළුවන්. ඔයාලට ගොඩාක් එළවලු වර්ග ඇතුළට පුරව ගත්තොත් ඉක්මනින්ම ඔයාලට දවල් කෑමක වෙනකම් බඩ පිරිලා තියෙනවා පටිකින්ද එන්නේ නැහැ. අමිතත් පටිගිනියෝ අමිතෙන්නන්නේ අයකෙන් නැන්තිකේ නැන්නකෙන්ද දැන්නේ අමිතෙන්නේ ඉන්න අපි එක එක රස්සට බලමු. ආටද මේ
shoes. USA ඉඳන් ත්‍රිෂාරා කිකින් gift එකක් හම්බුණා මේ parcel එක එවලා තිබුණ යක්කි. ඉතින් තව box එකකුත් එන්න තියෙනවා. ඉතින් ඒකට දාන්න බැරි වෙච්ච චුටි චුටි දේවල් ටික තමයි මේ parcel එක ඉක්මනට එවලා තිබුණේ. ඉතින් ඒ box එක අහමත් unboxing video එකක් ඔයාලට එකතු කරන්න. මොකද ගොඩක් අය ආසයිනේ රටින් නම් මොන හරි එනකොට මොන මොනවද තියෙන්නේ කියලා බලන්න. සමහරකට මමත් හරිම ආස දෙයක් තමයි. ඉතින් මට හිතුණා ඔයාලත් එක්කත් ඉතින් මගේ day vlog එකේ මේ ටික share කරගන්න. ඉස්සර පුතේපු garden gloves දෙකත් මට හම්බුණා. මේක මට ගොඩක් පාවිච්චි වෙනවා. මොකද මම garden එකේම ගොඩක් වෙලා දවසේ කාලේ ගත කරන නිසා ඒක ගොඩක් වටිනවා මට. Thank you ඉස්සර පුතා. අපේ ගෙදරේ තියෙන චොක්ලට් කන්න ආසම අම්මයි පුතයි තමයි. අම්පච්චි නම් චොක්ලට් එහෙම කන්න කෙනෙක් නෙවෙයි. ඒ හින්දා අකි මේ පාසල් එකටත් චොක්ලට් එකක් දාලා දෙනවා අපි ආස හින්දාම. අපි වොෂ් දාලා කමු නේද? ආ ගුඩ් බෝයි. එහෙනම් මේක අපි ෆ්‍රිජ් එකේ දාමු. බෝ. ලේස් jacket එක. ආහ් බ්‍රාව්. මරියෝ කැමියා දිස්සන්න. ඉන්නත් එක්ක. හා? This old no. This new one. It's nice. Okay? මේක එවලා තෙන්නේ මට. ඒක නම් හරිම ලස්සනයි. මං ආසම කරන විදියට තිනා. මොකද සාමාන්‍යයෙන් මං ආස පාටක් සුදු පාට, රෝස පාට, ඊට පස්සේ මල්, සමනල්ලු මේ දේවල් වලට මං ගොඩක් ආසයි. අද අපේ දවසේ මේ විදියට තමයි ගත වෙන්නේ. හවස් වරුවේ අපි තුන් දෙනා එකතු වෙලා ආවා බිරියානි කන්න. කොහෙද දාවේ? මොනක් එම්පීරියල් හෝටල් එකට. බිරියානි කන්න ආවද? බිරියානි කන්න ආවද? ඉන්දියන් කෑම කන්න ආස හිතුණා. Thank you. Make a ඉතින් ඔන්න පොඩිම පොඩි වීඩියෝ එකකින් අදත් මම ඔයාලව බලන්න ආවා. ඉතින් ඉදිරියේදී මම වීඩියෝස් කීපයක් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා ගොඩාක් ආස කරන වීඩියෝස් වෙයි කියලාත් හිතනවා. ඉතින් අපි බලමු නේද? ගිහින් එන්නම්. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. ගොඩක් ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්තම්. නිකන් subscribe කරලා වැඩකුත් නැහැ. all කියලා දාන්න ඕනේ. මොකද ඔයාලට නැත්තම් මගේ videos මග හැරෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම notifications ඔයාලා එන්න නම් bell icon එක click කරලා all කියලා දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න.